අද අට දහේ කාටුන් නෑ අපි වෙනදට ඔබට ගේන හිනහව අත්පුල සන්නාදේ මේ දේවල් අද සාදුනාදේ තමයි ඔබෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අද දවස එහෙම දේවල් බලාපොරොත්තු වෙන දවසක් නිසා අද අට දහේ දෙන්නෙක් ඉන්නවා ඒ කෙනෙක් තමයි ධර්මකලා දේශමාන්‍ය චූඩමණී ඒ වගේම මේ ධර්මකලා දේශමාන්‍ය ධර්ම සාහිත්‍ය චූඩමණී ශාසන බන්දු දේශ බන්දු ශාස්ත්‍රපති චාමික මුණසිංහ මහත්මයා ඒ එක්කෙනෙක් සම්පත් දායකයා හැටියට සුගත් වීරසිංහ කියලා එක්කෙනෙක් ඉන්නවා ඒ ප්‍රශ්න කරන ඔබ වෙනුවෙන් යමක් අහන්න ඉන්න පාර්ශවයේ හැටියට නිවේදක පාර්ශවයේ හැටියට ඒ දෙන්න තමයි අද වැඩසටහන ගෙනෙන්නේ දියකඩුවේ සරණසිරි හාමුදුරුවෝ මේ ආදාන පූජ්‍ය උත්සවය වෙනුවෙන් ලියපු කවි දෙකක් මේ පොතක සඳහන් වෙනවා මෙන්න මෙහෙම හඳුනා නිසි පරිදි දම්සයුරෙහි ගැඹුර දිදුලන සඳක් වූ සිරිලක සසු නඹර රේවත නා සමිඳු ගරුතර දිනු දඹර අපවත් වූහ මුකුලිත වුණු ලෙස තඹර ගල්ලෙනසේය ඔබේ තිරසර ගතිය ඉඳු බෝරුකසේය සිසිලස හදවතේ හිමුදු රන්කොතසේය සුදුටු හැම දෙනම පිදු සමුදුරසේය දුක අවසන අපට විදු මෙහෙම කවිලිය වෙනවා අදහස් පළ වෙනවා අපේ හඳුරන්නේ විශේෂ ලක්ෂණ තියෙනවා උන්වහන්සේ මේ එහෙම මාධ්‍ය පසුපස ගියේ නෑ මට වැඩසටහනක් දෙනවද අපි ටීවී වැඩසටහනක් මෙහෙ ඉඳලා කරමුද එහෙම කතා බහ කරේ නෑ දේශපාලඥයන් ළමා එක එක මාධ්‍ය ආයතන වලට කතා බහ කරවන්නට ගියෙත් නෑ උන්වහන්සේ පුදුම චරිතයක් උන්වහන්සේ වැදගත් චරිතයක් මම හිතන්නේ ඔයගෙන මම කියනවට වඩා අපේ චාන්දු මුනිසෙන් මහත්මයා ඔබතුමා තමයි මේක කියන්නේ මොකද ඔබතුමාට අපි ආරාධනා කළේ මේ චරිත පිළිබඳව දන්න කියන කෙනෙක් හැටියට ඒකයි ඇත්තෙන්ම උන්වහන්සේ අපවත් වුණ ගමන්ම උන්වහන්සේ වෙනුවෙන් ග්‍රන්ථයක් සම්පාදනය කළ යුතුයි කියන අදහස අපි තුල තෝරනවා උන්වහන්සේ 2003 වසරේදී අපවත් වුණ විට උන්වහන්සේ මීට අවුරුදු 11කට කලින් මම එතකොට විශ්වවිද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යෙක් එතකොට මේ විද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ විද්‍යාර්ථියෙක් කියලා ඉඳද්දී උන්වහන්සේ වෙනුවෙන් හදන ගුණසමරු කලාපය අපේ සුමන නායක හමුදුව පොරොවිදන්නි සුමන හමුදුරුව කිව්වා ශාමික මේක ඔයාට පුළුවන් සංස්කරණය කරන්න मुद्रने आधानेटमे बेदा दिन मेकट अपने मत इंदर मुद्रण कोई मुद्रेट बाधुने उन्हांसे इतना वटीना ओदन मेतु अंतर्गत करा ना हिमी अद्दुट शांति कर्म के उन्हांसे लियपु सीलु वटीना की लेखन मेतु अंतर्गत करा मत मत नो मी संधान बड़े दविलट पनुगाट तेबिली दिए इकसी अटवार पीरित कर इर उदावट पेर पाने कर मस गतवन मस मस कैमी वल की හිටපු කාට හරි මේ යම් කිසි අපැහැදිලි බවක් ඇති වුණා නම් නැවත පැහැදිලි කර ගැනීම වෙනුවෙන් තව පාරක් අපි කියවමු. ඔව්. බඩේ දැවිල්ලට පණුගායට තැඹිලික් ගෙඩිය 108 වාරයක් පිරිත් කර ඉරිරුදාවට පෙර පානය කරන්න මම. ඉතින් පිරිත් කරන්නේ මොන පිරිතද ඔය වෙනුවෙන්? ඔව් ඒ අපේ මේ සාමාන්‍යයෙන් කුමන හෝ පිරිතක්. පිරිත කියන එකේ ගුණ විවිධාකාරයි. නමුත් පිරිත කියන එක අපිට ලැබෙන සාන්තිය අපමණයි. ඒ අපි දන්නා කියන පිරිතක් හෝ මේ තැඹිලික් ගෙඩියට 108 වාරක් අපි ඒ පිරිත් කරාට පස්සේ ඒකෙන් ඇති වෙන ශ්‍රේෂ්ඨාන්තිය අපමණයි. මුන්නාන්සේ අවසානයේ කියන මසක් ගතවන තුරු මාසිකයෙන් වලකින්නට කියලා මම උදාහරණයක් ඇරෙයිට ගංගොඩිල සෝමහාමුදුරුවන්ගේ මාගේදේශය අවදි කරන හඬ අපේ ධර්ම කතිකාවත දයපොබදන පිලිස්සරේ මේ පොතපත සම්පාදනය කරද්දී විවිධාකාර නිර්නාමිකයන් තර්ජන කරද විවිධ දේ ඇති වුණා විවිධ සතුරු බලවේග මට හාමුදුරු දුන්න එකම උපදේශ මං කිව්වම හාමුදුරනේ මේ කාලේ මට චිත්ත පීඩා හරිම වැඩි මට මේ හරිම සතුරු කරදර වැඩි කිව්වම ඔබ අදින් ඉඳලා මස් මාළු කන්නට එපා කිව්වා ඒකෙන් ඇති වෙන සුවසහනේ කොහොමද කියලා මට කියන්නට කිව්වා මං උන්වහන්සේ කිව්වට පස්සේ මස් මාළු शांति अपमन उन्हांसे
පිරිත් කළ දෙහිගෙඩි තුනක් හිස පපුව හා දෙපතුල තබා කපන්න දරුවා නිරෝගීව බිහිවේ කියලා. ඒ වගේම 108 වරක් පිරිසිදු 108 වරක් පිරිසිදු ජලය පිරිත් කර ඇස්වහ කටවහ වැදුණු ගස් කොළන් වලට ඉහින්න කියලා උන්වහන්සේ අද්දුට සමහරවද කියනවා අනේ හොඳ අඹ ගහ බලන්නකෝ මුල ඉඳලම ගෙඩි කියලා. එතකොට සමහර වෙලාවට ඇත්තට මේ අඹ ගෙඩි බිමන්ට වැටෙනවා එහෙම නැත්නම් හි පණුව හට ගන්නවා මෙවැනි දේවල් සිද්ධ වෙනවා. මේ ඒකට අපි විශ්වාස කරන්නේ ඒ ඇස්සහ කටවහ වැදුනායයි කියලා. ඒකට තමයි ඔබ ඔය කිව්ව කාරණාව අපි ඒක නැවතත් කිව්වු. 108 වරක් පිරිසිදු ජලය පිරිත් කර ඇස්වහ කටවහ වැදුණු ගස් කොළවලට ඉසින්න කියලා උන්වහන්සේ. උන්වහන්සේ මේ අද්දුට ශාන්ති කර්ම. මේ 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 උන්වහන්සේ විසින්ම අද්දුට ශාන්ති කර්ම. ඒ වගේම දාගත් කොත් පැලඳවීම පිළිම නේත්‍ර තැබීම කලායට 21 වරක් පැන් මතුරා නූල් බඳින්න කියලා උන්වහන්සේ කියනවා. ඒ වගේම කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුක්ත මනසින් ගොඩ නැගෙන මානසික ශක්තිය ඉතා ප්‍රබලයි. එම මානසික තරංග විශ්වයට සම්ප්‍රේෂණය වෙයි. එම යහපත් මානසික තරංග මගින් අවට ගහකොළ පරිසරය යහපත් වෙයි. මනුෂ්‍යයා ඇතුළු සත්ත්ව කොට්ටාසද සැනසුම සතුට සැනසුම එමගින් උදා වේ කියලා උන්වහන්සේ කියනවා. මං හිතන්නේ අර අපි උන්වහන්සේ විහාරස්ථානයේ වටා අබේ භූමියක් ඉදි කරා. උන්වහන්සේ වටා වන උයනක් ඉදි කරා. මේ තුල ඉන්න සතාසිව පාවා මේ ලැබෙන අර හාමුදුරුවන්ගේ ලැබෙන මෛත්‍රී කරුණා ගුණේ නිසා බොහොම නිදහසේ උන් සැරිසරනවා. අපිට දකින්නට පුළුවන් නව එතුමාගේ සහෝදරයා කිව්වා අර උගුඩුවෙක් ඇහිලා නිතරම සැරිසරුවා මොන කැමදෙන කම්බලන් කැමදෙන කම්බලන් හිටියා කියලා. මේ කාරණා ප්‍රායෝගිකව උන්වහන්සේ අත්විඳා. නිසා මේ චරිතය තුළින් අපිට ගන්න තියෙන පරමාදර්ශයන් බොහොම असभ्य वचन पवा हीनें हीनेंगे मुत्रायन दरुवंट තඹකොළයක ලියා අත්බඳින්න කියලා. ඒ කියන්නේ මේවා මේ මුදලට කරපු දේවල් නෙවෙයි. දැන් අද මේවා මේ තඹකොළයක ලියලා සුරදාන මේවට වරදාන මුදල් මහා දේවල් ගන්නව. නමුත් මුන්හන්සේ මේවා පරමාදර්ශී අර පරිත්‍යාගශීලී සිතින්ම කර දෙයක් නිසා මේ මුදල් කඩා වඩා ගන්න මුන්හන්සේගේ ජ්‍යොතිෂය දැනුමින් බොහෝ දේ මුදල් උපයන්න තුන. නමුත් මුදල අපේ දඹ රේත හාමුදුරුවෝ මේ අර මුදලාලි මේ තත්ත්වයට පත් උනේ නැහැ. උන්වහන්සේ අර පාට පක්ෂ වලට කුඩහිලා विविध वरदान वर प्रसाद लागण देशपालन धनिंगनायक पद विविध तन उन्हा උන්වහන්සේ සොයා මේ ආවා මිසක් උන්වහන්සේ ඒවා සොයාගෙන ගියේ නැහැ. මෙන්න මේකයි අපිට තියෙන වටිනාකම සුගත මේ චරිතවලින් අපිට ගන්න තියෙන මේ පරමාදර්ශයන් අපි නූතන පරපුරට සම්ප්‍රේෂණය කරන්නට ඕනේ. නැත්නම් ඒක ලොකු අඩුවක් වෙනවා. අර වචනේ අපි නැවතත් මතක් කරමු. අතේ තඹ කොළයක ලියා අතේ වඳින්නට කිව්ව වචනේ අපි මතක් කරනවා. ඔබේ දැනගැනීම පිණිස යේකේචි බුද්ධං සරණං ගහසේ. යේකේචි බුද්ධං සරණං ගහසේ කියන වචනය තඹ කොළයක ලියලා වඳින්නේ. එතකොට අර හීනෙන් මුත්‍රා පිටවන දරුවන්ට එතකොට හීනෙන් ඇවිදින අයට ඒ වගේම මේ දත් කන කෙන්දිරි ගන්න කියන්නේ මේ අත්තපයි පොළව ගන්න හීනෙන් කියන්නේ මානසිකව යම් සහනයක් නැති උදවියට මානසික සහන එනවා. ඒකේචි බුද්ධං සරණං ගහසේ කියන වචනය නිතර කියන්න ඒ වගේම නින්දට යන විට කියන්න පුංචි දරුවන්ගේ තඹ කොළේක ලියලා අතේ වඳින්න කියලා හාමුදුරුවෝ කියන්නේ මේ උන්වහන්සේ දන්න කියන අද්දුටු සත්‍යයක් නිසා. ඔව් මේ වගේ ශාන්ති කර්ම බොහොමයක් තියෙනවා. ඔබට මේක අපේ පෝරුවේ දන්නේ සුමන හාමුදුරුවත් මුදල් එහෙම ගඩා වඩා ගන්න මෙහෙම අර මුදලාලි තත්ත්වයටපත් වෙච්චි ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි. මේ රේවතනායක ස්වාමීන් වහන්සේගේ පරමාදර්ශයන් එලෙසෙම ඉදිරියට ගෙන යන යතිරුවණ. උන්වහන්සේ පිළිබඳව බොහෝ කෙනාට දැන කියා ගන්නට තොරතුරු හොයා ගන්නට අවශ්‍යතාව තිබේ නම් අපි වර්කාගොඩ ගල්ලෙන් රාජමහා විහාරයේ සහ පිරිවෙනේ අපි දුරකථන අංකෙත් මේ වෙලාව සීපත් කරන අවසර දෙන සුගත් මේ බොහෝ දෙනාට වැදගත් මේ දුරකථන අංක දෙක. ගැටලුවක් නෑ අපි ඒක කියමු. ඔව් 0.34 22
හාරසිය විස්සයි එකොළහ බින්දවයි තුනයි හතරයි විසි දෙකයි හාරසිය විස්සයි එකොළහ තමයි පෝරුවේ දැන්ඩි සුමන හාමුදුරුව ඔබට පුළුවන් වර්ගාගොඩ ගල්ලෙන් රජමහාවියාරට කතා කරලා අපේ දඹර රේවත නායක හාමුදුරුව පිළිබඳව තොරතුරු දැන කියා ගන්නට සුගත් පොතපත පිළිබඳව හෝ මේ අපේ යතිවරයන් පිළිබඳව හෝ තව සම්බන්ධ වෙන්නට අවශ්‍යතාවකුණ මගේ දුරකථන අංකය කියන්නමට අවශ්‍ය කියන්නේ ඔබගේ මගේ දුරකථන අංකය 071 44 14 817 071 44 14 817 එව නැත්නම් 077 59 77 127 මේ දුරකථන අංකයට ඕනෑ වෙලාවක කතා කරලා ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් දැන කියා ගන්නට ඔබට පිළිතුරු දෙන්නට අපි සැදී පැහැදී ඉන්නවා ඒ වගේම මේ අපි පහුගිය වැඩසටහන් ශ්‍රවණය කරනවා නම් අපි ඔබට මතක් කරනවා අපේ වෙබ් අඩවිය ඔව් මේ සාහිත්‍ය පොත් පියස sahithapothpiyasa.weebly.com www.weebly.com com මේ කියන වෙබ් අඩවියට පිවිසුනොතින් ඔබට අපේ පසුගිය වැඩසටහන් ශ්‍රවණය කරන්නට මේවා ජයග්‍රහකින්ගේ නම් දැනගියා ගන්නට මේ සියලු අවස්ථාන් තියෙනවා ඒ නිසා ඔබ අපේ වෙබ් අඩවියට සාහිත්‍ය පොත් piece.weebly.com අපේ වෙබ් අඩවියට එන්නට කියලා අපි ආරාධනා කරනවා ඩි ඩිසයින් ආයතනත් එක්ක සමගාමීව වුණත් එක්ක ඒකාත්මිකව තමයි අපි මේ වෙබ් අඩවිය ආවත්කාලන කරගෙන ඔබ වෙනුවෙන් පවත්වාගෙන යන්නේ හොඳේ නමයයි විනාඩි 40යි තවත් විනාඩි 20ක් තියෙනවා අපිට යතිවර පූජා වැඩසටහනක් එක්ක ඉන්න ඔබත් එක්ක. අපි අර අහපු ගීතේ පසක් කොට ඇති කියන ගීතේ මෙන්න මේ ගීතය. ඔබට මේ සම්බෝධිය. වගේතලි විසුනිල් සරත් පෙරේරා විශාරද ගුණදාස කපුගේ තමයි සංගීතවත් කොට ගායනා කළේ. 8:10න් අත අද යතිවර පූජා පොහොය දවස හින්දම අද බොහොම වැදගත් පොහොය දවසක්. ඒ තමයි කටින පිංකම් කරනවා නම් අද අවසාන දවස. අදින් පස්සේ කරන්න බෑ. පසුවස් කාලේ තමයි මෙතනින් පසුව උදා වෙන්නේ. ඒ වගේම තූපාරාම දාගබ හදද්දි මේ සඳහා ධාතුන් වහන්සේලා තැන්පත් කළේ සහ විනෙන් මුල්ගල් තිබ්බ අද වගේ පොහේ දවස කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. අද අපේ කථානායකවරයාණන් වහන්සේ වෙන්නේ කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය දඹර ශ්‍රී රේවත නාහිමියන් වහන්සේ. ජීවිතේ වැඩිම කාලයක් මිනිස්සු වෙනුවෙන් තමන්ව පෝෂණය කරපු තමන්ගේ දායකයෝ වෙනුවෙන් කැප කරපු ස්වාමීන් වහන්සේ නමක්. අද හරි අඩුයි මෙවැනි චරිත. ඒ නිසා මෙනු යතිවර පූජා මෙවැනි යතිවරයන් වහන්සේලා වෙනුවෙන්ම වින් වෙන්නේ. ඔබ දන්න කියන මෙවැනි යතිවරයන් වහන්සේලා ඉන්නවා නම් අපිට ලියලැව්වොත් එහෙම නැත්නම් අපේ දුරකථන අංක වලට කතා කරුවොත් අපි සූදානම් මේ චරිත පිළිබඳව හොයලා බලලා උන්වහන්සේලා පිළිබඳවත් ඉදිරි වැඩසටහන් පෙළගස්සවන්න. අපි දෙසැම්බර් මාසේ කරන වැඩසටහන මොකක්ද කියලා අද අපි කියනවා වැඩසටහන අන්තිමේදී ඔබ අහගෙන ඉන්න. අද අපේ වැඩසටහනට සම්පත්දායකෙක් හැටියට සම්බන්ධ වෙන ශාස්ත්‍රපති චාමික මුනිසිංහ මහත්මයා. මේ වෙලාව අපිත් එක්ක දුරකථනෙන් සම්බන්ධ වෙනවා චාමික මහත්මයා අපේ අහාමුදුරුවන්ගේ ඥාති පුත්‍රේ. විහාරස්ස දායක සභාවෙත් ඉන්නවා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සමන් ජයලත් මහතා. සමන් ජයලත් මහත්මයා මේ වැඩසටහන මුලින්දලම අහගෙන හිටියා. අපි එතුමාව පිළිගන්නවා. ඔබතුමාට තෙරුවන් සරණයි සමන් මහත්මයා. හා තෙරුවන් සරණයි ඔබ සමට මේ ආයතනයේ සියලු දෙනාටම. මට අපේ ලොකු හාමුදුරුව ගැන කාරණා කීපයක් කියන්න තියෙනවා. ඒකේ මුලින්ම මතක් කරන්න ඕනේ මේ ලොකු හාමුදුරුවන්ගේ වැඩිමහල් සහෝදරිය කියපු එක කාරණාවක්. ඔබලා දන්නවා ඇති ඒ කාලේ කියන්නේ ලොකු හාමුදුරුවෝ පාසල් යන කාලේ අර දිවා ආහාරය සඳහා දීලා තියෙනවා බනිස් ගෙඩියක්. ඉතින් මේ ලොකු හාමුදුරුවෝ ওই බනිස් ගෙඩියෙන් මේ තමන්ගේ ගිහි කාලේ කුඩා ළමයෙක් හැටියට ඕකෙන් භාගයක් තමන්ගේ අම්මට අරගෙන එනවා. හැබැයි කුඩා සහෝදරවරු වැඩිමහල් සහෝදරවරු ඊටරේ කාටවත් මේක දෙන්නේ නැහැ. දෙන්නේ අම්මට. දීලා අම්මා මේක තව අයට බෙදයි කියලා මේ අම්මා කනකම්ම බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ අම්මට කවනවා. ඉතින් මේ බොහෝම කරුණාවන්තයි. අම්මා කෙරේ අති පුදුම කරුණාවක් තිබිච්ච හාමුදුරුවෝ කෙනෙක් තමයි අපේ ලොකු හාමුදුරුවෝ. ඉතින් ඒ කරුණාව මේ තමගේ පැවිදි ජීවිතේදී තිබුණා. මට මතකයි හොඳට අපි එක දවසක් මේ අවුරුද්දට අපි ලොකු හාමුදුරුවෝ බලන්න පන්සල් යනකොට මේ පොඩි හාමුදුරුවෝ සේරම රැස් වෙලා නිලාපත්තු කරනවා. මේ ලොකු හාමුදුරුවෝ අපිත් එක්ක පවසනවා පොඩි ඇත්තන්ව අපි බලා ගන්න ඕනේනේ. ඒ කියන්නේ සංඝ පීතෘවරයෙක්ගේ ගතිගුණ පොඩි හාමුදුරුවෝ අපි බලා ගන්න ඕනේනේ. ඒගොල්ලන්ට මේ අවුරුද්දට විනෝද වෙන්නේ නිලා පෙට්ටි ගෙනත් දීලා. ඉතින් බොහොම සන්තෝෂයෙන් මේ පොඩි හාමුදුරුවෝ මේ නිලාපත්තු කරනවා. ඉතින් ඒ වගේ මේ බොහොම කරුණාවන්ත. ඒ කරුණාව ගැන නම් කියලා නිම කරන්න බෑ. අර කලින් සඳහන් කළා වගේ දැනටත්
පන්සලේ ඉන්නවා මේ බොබී කියලා රිලෙවෙක්. ඉතින් ආම්ද්‍රෝ කොහේ දානකට වැඩියත් එහෙම නැත්නම් පන්සලේ දානයක් තිබුණත් Tamanට ලැබෙන මේ පළතුරු ටික මේ හිමින්සරේ අත මිටමුලෝගෙන මේ එන ගම බොබීගේ කූඩුව ළඟ නැවතිලා බොබීට මේ සංග්‍රහයක් කරලා තමයි පල්ලෙහාට එන්නේ. ඉතින් මේ වැදගත් කතාවක් මතක් වෙනවා මේ මේ වෙලාවේ නායක ආම්ද්‍රෝගේ උත්සවයේ දවසේ අර ඉතින් අර මේ බොහොම මේ ජව සම්පන්න මේ සුනකයෝ නෙමේ පන්සලේ හිටියේ මේ හේම් මේන් ගෙනල්ලා දාලා ඉන්න සුනකයෝ. ඉතින් දැන් මේගොල්ලෝ ඒ අතරේ හිටියා මේ සාමාන්‍ය උත්සවයකට ගන්න බැරි තරමේ සුනකේ. ඉතින් මේ පන්සලේ කට්ටිය එකතු වෙලා බැලුවා මේ සුනකයව මේ මේ සීමාවෙන් අයින් කරන්න. ඉතින් ලොකු ආම්ද්‍රෝ නිසා ඒක කරන්නත් බෑ. ඊට පස්සේ අර මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක් ගෙනල්ලා මේ බෙහෙතක් විදලා බැලුවා. ඉතින් මේගොල්ලෝ බලාපොරොත්තුුනේ නෑ බල්ලා සුවපත් වෙයි කියලා. හැබැයි ආම්ද්‍රෝ ඒක පසු කාලීනව දැනගෙන ඉඳලා කිව්වා අර පීඑච්ඓ මහත්තයත් එක්ක හිතපු දේ උනේ නෑ නේද මහත්තයා බල්ල සනීපුණානි කියලා. ඒ වගේ මහ පුදුම සත්ව කරුණාවක් තිබිච්ච මේ හාමුදුරු නමක්. ඉතින් ඒ කරුණාව පැතිරුණා ඒ තමන්ගේ අයට, ඒ වගේම තමන්ගෙන් පරිබ්බාහිර අයට, විශේෂයෙන් පොඩි හාමුදුරුවරුන්ට. ඔය පොඩි හාමුදුරුවරු ගැන කල්පනා කරනවා නම් ඔය හැමෝගාවම තියුණා ලොකු හාමුදුරුවෝ කොහේ හරි විදේශගත හෝ දීර්ඝ සංචාරයක් නිම වෙලා එනකොට පොඩි පොඩි සෙල්ලම් බඩු ගෙනත් දීලා අර ඒගොල්ලොන්ගේ සිත් ගන්නවා. ඇත්තටම ඉතින් පොඩි ළමයෙකුට හාමුදුරු කෙනෙක් වුණත් ඉතාම වැදගත්නේ මේ සෙල්ලම් බඩු කියන එක. ඉතින් ඒගොල්ලන්ගේ මේ අර කබඩ් වල තියෙන සෙල්ලම් බඩු ගොඩාක් චූටි සෙල්ලම් බඩු මේ හාමුදුරුවෝ ගෙනත් දීපුවා. ඉතින් ඒගොල්ලෝ අර තමන්ගේ ධර්ම මාර්ගයේ හැසිරෙනවා වගේම ලොකු හාමුදුරුවෝ කෙනෙක් අති මහත් ගෞරවයක් තිබුණා. ඉතින් අපි ලැබපු පිනක් තමයි එක්තරා විදිහකට ලොකු හාමුදුරුවෝ මේ සුප්‍රසිද්ධ ජ්‍යොතිෂ්‍යවේදියෙක් නිසා අපිට විවිධ අවවාද අනුශාසනා කරාම අවසාන වශයෙන් කියන්න පුළුවන් දැන් මම නිවාසයේ සෑදීමේදී උන්වහන්සේ දීපු අවවාදය තමයි සමන් මේක කලබල වෙලා කරන්න බෑ. එහෙම නෙමෙයි මම මේක වෙලාවල් හදලා තියෙන්නේ. ඔයාට නිවාඩු පාඩුවේ මේක කරගත්ත හැකි. හැබැයි ඔයාට ණය වෙන්න වෙන්නේ නැහැ. ඉතින් මං මගේ නිවාසය හදලා ඉවර වුණා. නමුත් මට කිසිම ණයක් ගන්න සිද්ධ වුණේ නැහැ. ඒක මට හිතා ගන්නවත් බෑ. මට මුදල් ලැබුණේ කොහොමද කියලා. ඉතින් ඒක උන්වහන්සේගේ ජ්‍යොතිෂයේ පිළිබඳ තිබිච්ච දැනුම. අපි ඒක ගැන ඉස්සර දැනගෙන හිටියේ නැහැ. නමුත් පසු කාලීනව තමයි අපිට උන්වහන්සේ පිළිබඳ ඒ දැනුම ගැන අවබෝධයක් ලැබුණේ. ඉතින් මේ අවස්ථාව ලබා දුන්නට මං මුළු හදින්ම ස්තුතිවන්ත වෙනවා. මෙවැනි අතිවරුන් පිළිබඳව තවදුරටත් අපිට දැනගන්න මේ සේවයේ උපකාරී වෙනවා ඇති කියලා බලාපොරොත්තු වෙන මම නියඳ වෙනවා. ඔබ සමට සම්මා සම්බුදු සරණයි. අපේ නායක හාමුදුරුවන්ගේ ඥාති පුත්‍රයෙක්. ඒ වගේම එතුමා මේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉන්නේ. වගේ විහාරස්ථ දායක සභාවේ සමාජිකෙක් සමන් ජයලත් මහත්මයා. ඔබතුමාට බොහොම ස්තුතියි. ඔබ බොහොම හදවතින් කතා කරන්නේ. අවසාන ටික කතා කරද්දී ඔබතුමා ටිකක් ඇඬෙන්නවා කියාවා. ඒ හදවතින් කතා කරන ගතිය. තමත් අපිට මේ දැන් මේ හාමුදුරන්ගේ අපේ රේවත හාමුදුරන්ගේ පාසල් මිත්‍රයේ සිරි සෝමරත්න කියලා අපි එතුමාවත් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ. එතුමාවත් සම්බන්ධ කරගනිමු බොහොම ඉක්මනට. මොකද එතුමන්ටත් යම් තොරතුරක් තියෙනවා කියන්න අපේ අතිපූජ්‍ය දඹර ශ්‍රී රේවත නාහිමියන් පිළිබඳව. උන්වහන්සේගේ ජීවිතේ බොහොම පරමාදර්ශී චරිතයක්. අපි ඔහොම සම්බන්ධ කරන ගැටලුවක් නැහැ. සුමරත් මහත්මයා ඉන්නව දුර කතනේ. සුමරත් මහත්මයා ආයිබෝවන්. තරහ නහගෙන හිටියේ රේවත හඳුන් පිළිබඳව ඉතා විශිෂ්ට ගන්නේ වැඩසටහනක්. ඒක රේවත ස්වාමීන් වහන්සේගේ කුඩා කාලේ මීට අවුරුදු 60කට විතර ඉස්සර යුගයේ ගැන මට මතකයට නැගෙනවා. අපි කණ්ඩායම හිටියා රේවත හාමුදුරුවොත් එක්ක ඒ කාලේ අපි 10ක් විතර කල්ලියක් හිටියේ. ඒ අතරින් ප්‍රධාන කණ්ඩායමක් හිටියා විල්සන්, ගුණවර්ධන, දයාරත්න වගේ තීරත්න කියලා. ඒ අතර මේ අපි විවිධ ආකාරයෙන් ඒ ගමේ විවිධ කටයුතු වල සම්බන්ධ වුණා. අද වාගේ මේ ගමේ ඉතාම ස්වාභාවික සෞන්දර්ය දිපිච්චේ ගම්මාන අපේ කාලේ කැලෑ තිබුණා, වනසතුන් හිටියා, වෙල්ලේ ආයවල් තිබුණා. ඒ විදිහට අපි රේවත හාමුදුරුවොත් එක්ක පොඩි කාලේ ඉඳලා එකට සම්බන්ධ වීම වැඩියෙන් සිද්ධ වුණේ රේවත හාමුදුරුවන්ගේ නිවස තිබුණේ පාර අයිනේමයි. අපේ ගෙවල් තිබුණේ පාරෙන් ඇතුලේ. ඒ තාපික සියල්ලම එකතු වෙනවා රේවත හාමුදුරුවන්ගේ ගෙදෙට්ට. රේවත හාමුදුරුවන්ට ඒ කාර්යයේ ලොකු විශාල ගයක් තිබුණා.
සේසාන්දුරංගේ අම්මයි තාත්තයි ඒ කාලේ හිටියා මට අපි කුඩා කාලේ මට මතකයි අම්මවත් මතකයි තාත්තවත් මට මතකයි අපි ඒයට අපි අපිට ඒ අය හොඳට සත්කාර කළා අපි කණ්ඩායම එකතු වෙලා අදවාගෙන මේ නිදහසේ ගෙවල් වලින් යන්න පුළුවන් ඒ කාලේ අපි ගෙවල් වලින් අහන්නෙත් නෑ අපි යනවා කැලෑ වල යනවා වෙල්ලෑය විදිනවා මාවක් වෙතර විසාර ඔයක් තිබුණා සේවතහාඳුරුවොත් मरणवा विशाल अखर दहाल विशाल आदर जीवित තමයි පොඩි කාලේ ඉඳලම රේතහාඳුර ගත ගලේ කෙනෙකුට කවදාවත් පරිභව කළේ නැහැ කෙනෙක් කොයිතරම් තරහකාරයෝ විදියට කවුරුත් ආවත් හාඳුර එකට එක කරන්න කියන්නේ නැහැ කෙනෙකුට ආභා මේ හානිදායක විදියට කටයුතු කළේ නැහැ ඒ වගේ විශිෂ්ට ගුණාංග හාඳුරන්ගෙ තිබුණා ඒ වගේ හාඳුරු මේ පොත්පත් කියවන්න හරිම කැමැත්ත තුන කුඩා කාලේ ඉඳලම මම මුලටම ලෙනාඩෝල්ෆ්ගේ බැද්දකම සැකේ ආන්ද්‍රගේ අතේ තියෙන පොඩි කාලේ ඉඳලා ආන්ද්‍රන්ට අවුරුදු 11ක් 12ක් වගේ ඇති ආන්ද්‍රෝ ලෙනාඩෝල්ෆ්ගේ පොත කියුවා බැද්දකම ඒ යුගයේදී මම තරම් බැලුවා බලනකොට අක්කය ආන්ද්‍රගේ අක්කගේ නම තමයි තිබුණේ පොතේ ලියලා දයාවීර ෆෝන් කියලා තිබුණා පසු කාලෙක තමයි මට ඒ පොත කියවන්න හම්බුනේ නමුත් මම ඒ පොත ගැන හඳුනාගත්තේ රේවත ආන්ද්‍රංගෙන් ඒ පොඩි කාලේ රේතහාඳුරේ වගේ පොත් කියෙව්වා පොත් විසාරයෙන් කියවීම තමයි පුරුද්දක් විදිහට තිබුණේ රේතහාඳුර පසු කාලේ අම්මයි තාත්තයි නැතුණාට පස්සේ ජීවිතේ තනි කමකින් වගේ ඉඳලා තමයි අවසානයේ මේ මහාන බවටපත් උනේ ඉතාම ආදර්ශවත් ජීවිතයක් ගත කළා ගමේ අපේ කණ්ඩායම් සුමකට ගියේ හාඳුරන්ගේ මග පෙන්වීම යටතේ කියන එක මට පැහැදිලිව කියන්න පුළුවන් ඉතාම වැදගත් කාර්ය භාරයක් අපේ යාළුවන් වෙනුවෙන් අපේ හිතවතුන් වෙනුවෙන් පසු කාලෙදී රේතහාඳුරේ ඉටු කළා ජ්‍යොතිෂ කටයුතු වලදී විශිෂ්ට සේවයක් නොමිලේ හාඳුරෝ කළේ හාඳුරන්ගේ පියදමින් කළේ හාඳුරෝ පන්සලට ගෙන්නගෙන ගමේ අයව ඒ ආගමික කටයුතු ඔක්කොම උදව් කළා ඒ විදිහටයි කළේ අවසාන කාලේ මම හාඳුරන්ගේ කාමරයට ගියාම මම හිතුවා මේ වගේ නායක හාඳුරගේ ජීවත් වෙන කාමරයට කොයි තරම් සුභෝභෝගී දේ රහඳුරට ඉන්න පුළුවන්ද නමුත් සාහඳුර ජීවත් වෙන්නේ ඒ තාම ලනු පැතුරු ලනු ඇඳක කියන එකයි මම දැක්කේ සාහඳුර ඒ වගේ සුභෝභෝගී ජීවිත ගත කළේ නැහැ ඒ තාම සාමාන්‍ය පැවැත්මක් තමයි සාහඳුර ගත කළේ මම ඒ අවසාන දවසල සාහඳුරගේ වර කොට පන්සලට ගිය වෙලාවේ දැක්කේ දැන් අපේ හිතේ තාම ඇඳිලා තියෙනවා අපේ රේ සාහඳුරට නිවන් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ එහෙම උන්වහන්සේට මේ නිවන්සුව ලැබේවා කියලා. නමුත් අපිට පුංචි ලෝභකමක් තියෙනවා. මෙහෙම ස්වාමීන් වහන්සේලා එකපාරටම අනේ නිවන් යන්න එපා. තවත් අපි අතරින් ඉන්න අපිට සේවය කරන්න. අපි මේ දකින් අද අපිට දකින්න ලැබෙන මේ සංඝ සමාජයට වඩා මෙහෙවරක් කරපු මේ තරම් වටින ස්වාමීන් වහන්සේලා වැඩි වැඩියෙන් මේ මහ පොළොව මත බිහි වෙන උන්වහන්සේලාගේ ආරක්ෂාව උන්වහන්සේලාගේ මහා ධාර්මික සේවය මේ මහ පොළොවේ හැම කෙනාටම ලබා දෙන්න කියලා ඉල්ලීම අපිට යම් කෙනෙක්ගෙන් ඉල්ලන්න පුළුවන් නම් අපි ඉල්ලීම කරනවා. වෙලාව ඉවරයි. හරියට මුදේ 10යි. දැන් සමුගෙන යන කාලයයි. චමි කොහත්තයා ඔබ කිව්වර හමුනොත් වෙන් වෙන්නම වෙනවා. ලං වුනොත් ඈත් වෙන්නම වෙනවා කියලා. දැන් ඈත් වෙන්න වෙන් වෙන්න වෙලාව. ආයෙත් ලබන
පොයට මුණ ගැහෙනකන් යතිවර පූජාවෙන්. ඔව් අපි ලබන යතිවර පූජාවෙන් කතා කරන්නේ ඉතාමත්ම වටිනා කියන මෙවැනිම මහා යතිරෝණක් පිළිබඳව සුගත්. ඒ තමයි අපේ පූජ්‍ය ගංගොඩවිල ස්වාමීන් වහන්සේ. අපි දේශයේ අවදි කර ජනතාවගේ හාමුදුරුව ගංගොඩවිල සෝම හාමුදුරුව ගැනයි අපි ලබන යතිවර පූජා වැඩසටහනින් බොහෝ අප්‍රකට තොරතුරු සමගින් අපි කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ උන්වහන්සේගේ 11 සිනි ගුණ සමරුව නිමිත්තෙන්. සමඳුරංගේ අභාවයත් එක්ක තමයි බොහෝ දෙනෙක් ඔය කියන්නේ වැඩිම පිරිසක් බෞද්ධ දජ ඉහළට එසවුණු තරුණ තරුණියන්ට දැනුණු එකම දවස වුණේ. ඒ නිසා ලබන පොහොය දවසේ මේ වැඩසටහන අහන්න කියලා දැන්නම ඔබේ යහළුවාට ඉහළියට SMS පණිවිඩයක් යවන්න Facebook එකේ ඔබ ඉන්නවා නම් chat එකක් දාන්න බොහොම ඉක්මනට ලබන පොහොය දවසට සමඳුරංගේ වැඩසටහන අහන්න කියලා සිත් FM 7 මේ දැනුවත් කිරීම කරන්න කියන ඉල්ලීමත් එක්ක ඉතින් එහෙමනම් අවසරයි සමුගෙන යන්න. අද වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ වුණේ අපේ ශාස්ත්‍රපති චානක ගුණසිංහ මහත්මයා, ඉතින් සාහිත්‍ය කලා කීර්තිවරේ, ඒ වගේම ධර්ම කලා දේශමාන්‍ය කෙනෙක්, ධර්ම සාහිත්‍ය චූදාමණි, ශාසන බන්දු, දේශ බන්දු, මේ වගේ බොහොම දේවල් මේ NGO සංවිධාන වලින් නෙමෙයි තමන් දැන කියාගත්ත උගත් තැන් වලින්, ඒ වගේම මේ නිකායවල වලින් ලබාගත්ත මේ පිළිබඳ හසල දැනුමක් ඇති කෙනෙක්. චානක මහත්මයා ඔබතුමාට බොහොම පිං මේ වෙලාව ඇහිලා මේ ධර්ම දාණය දෙන්න එක් වුණාට. जनतावट धर्मे तरन कुशलयाकर समेदी एवं अट महाकुशल धर्म सन्वेदने मेक महात्पल महत्ता संस्थी कुशल कर्मिक दायक निशा मे पिन अभी मरणसन अवस्था पवा हिता නෙහිකර සතුට වෙන්නට හැකි කාරණාවක් කියන දේත් මේ වෙලාව සිහිපත් කරනවා. ඒ නිසා සිත් නිවන මෙවැනි කතා අසාසිති ශ්‍රාවක බවතුන්ටත් මම හිතන්නේ මේකෙන් අත්වෙන ශාන්තිය සිත ශාන්ති වගේම පුණ්‍ය මහිමයත් අති විශාලයි කියන කාරණාව මේදී සිහිපත් කිරීම අනිවාර්යෙන් කළ යුතු වෙනවා සුවයි. ඔබ කුමන ආගමක වුණත් අපට ගැටලුවක් නැහැ. ඔබ අදහන ඔබ විශ්වාස කරන ආගමට අපිත් ගරු කරනවා. ඒ නිසා අද පොහොය දවසේ ඔබට පුළුවන් නම් පිට කෙනෙක් වෙනුවෙන් තවත් කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න, අන්න ඒ දේ නොපැකිලව කරන්න. පන්සල් යන අයට, ඒ වගේම දන්පින් කරන අයට බොහොම වැදගත් ගීතයකුත් එක්කයි සමුගෙන ඉන්නේ. පොහොය දවස සතුටින් ආදරෙන් අයත්ට උදව් කරමින් ඉන්න ගේන්න. මම සුගත්, සුගත් කිව්වේ සුගත් වීරසිංහ. समहर अय भाव वडन्ने
Me, son.